ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ නිවැරදි වීම ගැන අපි සතුට වෙනවා. යම් කිසි කෙනෙක් පිටරටක පුරවැසිභාවය ලබා ගත්තම අපේ රටේ පුරවැසිභාවය નિરાයාසයෙන්ම අවලංගු වෙනවා. හැබැයි එයා ඇවිල්ලා ලංකාවේ ආයේ දිවිත්තු පුරවැසිභාවයේ ඉල්ලගත්තොත් නම් ඔන්න අපේ ලංකා ගමන් බලපත්‍රය සඳහන් කරනවා මෙයා තවත් රටක පුරවැසියෙක් කියන්නේ. එහෙම නැතුව ඒ පුද්ගලයා වෙන රටවල යද්දී බ්‍රිතාන්‍යයේ ගමන් බලපත්‍රයත් ලංකාවට එනකොට විතරක් ලංකාවේ පරණ නීතියට අවලංගු විය යුතු බලපත්‍රයක් පාවිච්චි කරනවා නම් එයා දැන් ලංකාවේ පුරවැසියෙක් නෙවෙයි බ්‍රිතාන්‍ය පුරවැසියෙක් පමණයි හරි වෙන රටක පුරවැසියෙක් පමණයි හරි කියන එක තහවුරු වෙන්න පරචිත්ත විද්‍යාන ඥාණයම තියෙන්නේ. ඇය සියලු වැටුප්සා වේතන රජයට ආපසු ගෙවන්න ඕනේ. මොකද එයාගේ නිසුදුසුකම ඇති උනේ mantri ධූරයට පත් වෙන්නත් කලින්. සමහර කෙනෙකුට වෙන්න පුළුවන් mantri ධූරයේ දරාදි නිසුදුසුකම් බවට පත් වෙන්න. මෙතන එහෙම නෙවෙයි. තා වංචනිකව මන්ත්‍රී ධූරයට පත්widetildeට පෙර සිටම රටට කරුණු වසන් කිරීම හරහා තමයි එතුමිය තමන්ට අයිති නැති තනතුරක් දැරුවේ.